අපි මේ කාලය තුළ පිහිටවලා තියෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක්. මේ කාලය තුළ අපි පිහිටවපු ආණ්ඩුව ප්‍රධාන වශයෙන් අපි ඉදිරිපත් කරපු සැලැස්මේ මූලිකව අපි ජනතාවට පොරොන්දු වුණු කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් සීමා වුණු රජය. ඒක නිසා තමයි අපි 15 දෙනෙකුට සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කරගත්තේ. දිලන්නවා පසුගිය වකවානුව තුළ මේ රටේ මහ ජනතාව පැවතෙන දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් විශාල අප්‍රසාදයක් පළ වුණා. නව රජය එම සංස්කෘතියෙන් ඉවතට යවිලා ජනතාව බලාපොරොත්තු වෙන අලුත් යුගයකට යා යුතුයි. මේ කාලය තුළ අපේ උපරිම හැකියාව යොදලා ඒ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනතාව වෙනුවෙන් අපි පොරොන්දු වුණු ප්‍රධාන කරුණු ක්‍රියාත්මක කිරීමට ඔබ සමගේ සහාය මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. අපි අමාත්‍ය මණ්ඩලය 15කට සීමා කරා. පසු ඒ අමාත්‍යවරුන් යටතේ රාජ්‍ය අමාත්‍යවරු පත් කරන්න නියමිතයි. අපි කවුරුත් දන්නවා මීට ඉස්සෙල්ලා පත් කරපු රාජ්‍ය අමාත්‍යවරු සහ උපාධිවරුන්ට අත්සන ප්‍රැක්ටිස් කරා විතරයි එයාට බලයක් තිබුණේ නැහැ කියන චෝදනාව තිබුණා. ඉන්ද ඒ චෝදනාවට ලක් වෙන්න එපා. ඒ රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ඒ ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීම සම්පූර්ණ සහාය ලබා දෙන්නට කියලා මම ඉල්ලා සිටිනවා. අමාත්‍යයන් යටතේ පවත්නා රාජ්‍ය විවසාය සහ සංස්ථා මේ වගේ අපි දන්නවා අද බොහෝ ආයතන පාඩු ලබන ආයතන බවට පත් වෙලා තියෙනවා. අපි මේවා ලාභ ලබන භාණ්ඩාගාරයට බරක් නොවන අයුරු සාර්ථකව ගෙනියන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම මෙහි සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීමේදී ඒ කාර්ය කරන්නට පුළුවන් සුදුසුකම් තියෙන වෘත්තිමය වගේම දැනුමක් තිබෙන සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කළ යුතුයි. ඉතින් මේ සඳහා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරලා තිබෙනවා තේරීම් මණ්ඩලයක් හරහා අපි මේ අය තෝරා ගන්නවා කියන එක. ඇමතිතුමන්ලාගේ මං ඉල්ලා සිටිනවා සුදුසු අය ඉන්නවා නම් ඒ අයගේ නම් තේරීම් මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඒ අය කාර්යයට සුදුසු කියලා තෝරා ගන්න. ඉදිරියේදී අපි මුහුණ දෙන්නට තියෙන මැතිවරණය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්නට අවශ්‍යයි. ඒ කාර්ය සඳහා තුමුණාන්සලාගේ සහයෝගය ඉල්ලමින් අද තේරිපත් වුණු අමාත්‍යවරුන්ට මගේ සුභාශිංසන එක් කරන්න කැමතියි.